නූතන ජීවිතයේදී අන්තර්ජාලය අපේ අත්‍යවශ්‍යම දෙයක් වෙලානේ. දැන් අපි වැඩුවොත් දැන් මේ අපි කරන කතාව වුණත් අන්තර්ජාලය හරහා තමයි අපි මේක කරන්නේ. මම අපේ ගෙදරින්. එතකොට සියදුචිරන් ආයතනයේ වැඩ කරන අය ඒගොල්ලන් ගෙදරින්. නමුත් අපි එක්කම සම්බන්ධ වෙලා අන්තර්ජාලය හරහා ඔබට අවශ්‍ය උපදෙස් දෙන්න එකතු වෙලා තියෙනවා. එන මේ අන්තර්ජාලයේ බොහෝ දලාත්මක දේවල් තියෙන බව අපි හැම කෙනාම දන්නවා. අපි දන්නවා අන්තර්ජාලයේ ඍණාත්මක පැත්තකුත් තියෙන බව. දන්නවා අසභ්‍ය දේවල්, අනවශ්‍ය දේවල්, ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් සහ බොහෝම ප්‍රචණ්ඩකාරී ෆිල්ම්ස් යම් යම් දේවලුත් අන්තර්ජාලයේ ගොඩ වෙලා තියෙන බව. එහෙනම් ඔබේ දරුවාට අන්තර්ජාලය අන්තර්ජාලය විතරක් නෙවෙයි ස්ක්‍රීන් ටයිම් කියලා ඒ කියන්නේ එක එක සෙල්ලම් ක්‍රීඩා කිරීම අපි කරනවානේ ෆෝන් එකෙන් දැන් ගොඩක් වෙලාවට අපි දැකලා තිනවා අම්මට තාත්තට වැඩිහිටියෙකු දරුවව පාලනය කරගන්න බැරි නම් ළමයාත් එක්ක කාලය ගත කරන්න බැලුවා කෙලින්ම දෙන්නේ ෆෝන් එක සෙල්ලමක් කරන්න කියලා ගේම් එකක් ගහන්න කියලා දරුවත් මේකට කැමති නමුත් අපි දන්නවා දරුවාට අන්තර්ජාලයෙන් ලබා ගන්න දේවල් ගොඩක් තියෙනවා දැන් සමහර පාසල්වල පාඩම් දෙන්න අන්තර්ජාලය හරහා ඒක ලොකු ධනාත්මක දෙයක් අන්තර්ජාලය. නමුත් ඔබගේ දරුවාට ඊට අමතරව නිකාම අන්තර්ජාලය දාලා ඕන දෙයක් බලන්න. ඔබ දරුවාව පාලනය කරගන්න පුළුවන් ඒ විදිහට දෙමව්පිය. ඒක හරියන්නේ නැහැ. දරුවා කෑ ගහනකොට මූණෙල්ල දිනනකොට අනේ මට කම්මැලි කියලා කෙනෙක් ෆෝන් එක දෙනවා ගේම් එකක් ගහන්න. සින්දුවක් අහන්න කියලා. ඒ වගේ තත්ත්වෙට පත් වීමෙන් වෙන්නේ දරුවාට එයා පුද්ගලයෙක් වශයෙන් වර්ධනය වෙන දෙමාපියන්ට සම්බන්ධකම් ඇති කරන සහ එයාට මේ නිකන් අර බෝරින් එකේ ඉන්න එක දරා ගන්න අපහසු වෙනවා. එහෙනම් පොද ගොඩක් වෙලාවට ළමයි කියන්නේ දැන් කාලේදී අයියෝ හරි බෝරින් මට හරි කම්මැලි අයියෝ ගෙදරලා ඉන්න බෑ. ඒ හැඟීමත් අපි දරා ගන්න පුළුවන් වෙනවා. නිතරම දේවල් කරන ජීවිතයක් නෙවෙයි මෙතන තියෙන්නේ. එහෙනම් දරුවා කිව්වහම අනේ මට හරිම කම්මැලි කෙලින්ම ෆෝන් එක දෙනවා අන්තර්ජාලය දෙනවා. ඒ වගේ දේවල් වලින් වැඩිහිටියන් වශයෙන් අපි පැලකෙන්නේ. අන්තර්ජාලය දෙන්න පුළුවන් යම් සුදයක් කෙන ගන්න යාළුවෙක් එක්ක සම්බන්ධ වෙන. හැබැයි ඒව කරනකොට වැඩිහිටියෙක් විතරම අවට ඉන්න ඕනේ. ඒකත් අපි දන්න නිසා අන්තර්ජාලයේ ඍණාත්මක පැත්තකුත් තියෙනවා දරුවන්ට ඍණාත්මක විශ්යෙන් බලපාන. ඊට අමතරව අන්තර්ජාලය දරුවාට නිතරම දෙන එක අවශ්‍ය නැහැ. දරුවාට අවශ්‍ය වෙන්නේ දෙමාපියන්ත් එක්ක සම්බන්ධය, එළියට කියලා සෙල්ලම් කරන එක, එයා පොතක් පතක් කියවන එක, ඒ වගේ දේවල්. එහෙනම් අපි මේ පරිමේදී ඔබට දෙන්න කියන්නේ අන්තර්ජාලයේ ධනාත්මක දේවල් තියෙන බව ඇත්ත. ඒ ධනාත්මක දේවල් ඔබේ දරුවාට දෙන්න. නමුත් ඊට අමතරව නිකන් සෙල්ලමට ළමයාගේ මනස ඔබගෙන් වෙන් කරගන්නට ළමයා කලබල අනේ මට හරිම පාළුයි කියනකොට අන්තර්ජාලය හෝ ෆෝන් එක දෙන්න ඒ පැත්තට නම් යන්න දෙන්න සුදුසු නැහැ.